මම කියවන්නද? හා හොඳයි කියවන්න. තව ප්‍රශ්න. අපි අවදී ප්‍රශ්නයක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මා මීට පෙර කීප වතාවකදීම මාගේ ප්‍රශ්න යොමු කර ඇත. සමහර ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණි. දැන් අහන ප්‍රශ්නේ මාගේ ඇඟට දැනට අවුරුදු ගණනක සිට අමනුෂ්‍යයන් කීප දෙනෙක් සම්බන්ධව සිටි. මම පෑනක්ගෙන යමක් කියන්නට උත්සාහ කරන විට එම අමනුෂ්‍යයා පෑනෙන් ලියයි. මම ලක්ෂ ගණනක් වියදම් කොට අමනුෂ්‍යයා ඉවත් කිරීමට උත්සාහ කළෙමි. එම අමනුෂ්‍යයා දැන් මා විසින් සිතන දේ දැනගනි. සිතට කියයි, කනට කියයි. ඔහු පවසන්නේ මාගේ ඇඟෙන් නොයන බවයි. මම වහරකට පැමිණ දොළොස් පිරිකර සහිත තටුවක් දී දානයක්ද දුනිමි. එහෙත් දැන් මෙම අමනුෂ්‍යයා රාත්‍රියට මට පෙනේ. මාගේ ශරීරයේ පවා ස්පර්ශ කරයි. මේට කළ යුතු පිළියම කරුණාවෙන් බලාපොරොත්තු වෙමි. ප්‍රශ්නය ඇහෙන්නේ නැති මේ ප්‍රශ්නය ගැන කියන්න තියෙන්නේ මොකද මේ අනන්ත සංසාරයේ එන ගමනේදී අපි සිං කරගත්ත විවිධ කටයුතු තියෙනවා. සසරේ යනකම් ඔයයි මමයි. මේක තමයි මෝඩ පැතුම. හදාගන්නයි ඉන්නවා. දැඩි අධිෂ්ඨානයක් තියාගෙන යනකම් පස්සෙන් ඉන්නේ. මෙහෙම අදහස් හදාගන්න. ඒක එක පැත්තක්. මට දුවවියන්, උඹ මට අම්මම වෙන්න, මට ඔයා දුවම වෙන්න, ඔයා පුතාම වෙන්න, ඔයා තාත්තම වෙන්න. මෙහෙම මේ අසාර පැතුම පතන මෝඩකම. ලෝකෙ හැටි දන්නේ නැති කාලේ කරන ඒවා. ඉතින් ඒකට හේතුකාරකක් තිබුණොත් එහෙම. ඒ විලාසෙ පතනකොට අපි දන්නේ නැහැ මේ ඔව් මරුණාට පස්සේ මොකුමකු වෙලා පස්සෙන් එයිද කියලා. නමුත් කරන්න දෙයක් නැහැ. පතාගෙන පතාගෙන ගියහම ඕවත් එන්න පටන් ගන්නවා. ආවට පස්සේ තමයි මේ කරපියා මෝඩකම් තේරෙන්නේ. එතකන් තේරෙන්නේ නැහැ. ඉතින් ඕක හොඳට තෝරා ගන්න ඕනේ මෙන්න මෙහෙම දේවල් හරියට අපිට සිද්ධ වෙනවා. වැඩක් නැති මෝඩ පැතුම් පතන්න නැතුව ඉඳ ඉතින්ලාම දැනගන්න ඕනේ. අනික් කාරණේ තමයි දැන් ඕවගේ දෙයක් වුණහම වෙන අපිට කරන්න දෙයක් නැහැ. එක දෙයක් තියෙනවා පැතුමට විරුද්ධ දෙයක්. මොකද්ද? විදර්ශනාවට ඔය අය කැමති නැහැ. ඕගොල්ලෝ කැමති ලෞකිකත්වයේ. ලෞකික බලාපොරොත්තු ඉෂ්ට කරගන්නයි උන් හැමදේම බලාපොරොත්තු වෙන්නේ. මේ කර්මස්ථානේ නිතර වඩලා පුරුදු කරන්න. එන පිඩුව අසාරයි, වේ අසාරයි, දියබුබුල අසාරයි, වේදනා අසාරයි, මිරිඟුව අසාරයි, සංඥා අසාරයි, කෙසෙල් කඳ අසාරයි, සංඛාර අසාරයි, මායාව අසාරයි, විඥාන අසාරයි. නිබ්බාන සාරයි නිබ්බාන විත්වා තියෙන සත්‍යය නිබ්බාන පරම සුඛයෙන් සුඛිත සාර විත්වා ඔය කර්මස්ථානේ මිටිසලා කියලා ඇති අර්ථවත් තේරුම් ගන්න තේරුම් අරගෙන මේ කර්මස්ථානේ වඩන්න පුරුදු වෙන්න මේක හුඟක් වැදගත් වෙනවා පෙන පිඩුව අසාරයි රූපය අසාරයි මේක නිතර අපි සිහි කරන්න ඕන පෙන පිඩුවක් දිහා බලාපුවා දැන් අපි දන්නවා වක්කඩක් ළඟ තියෙන පෙනපිඩු දැකලා තියෙනවා. එහෙම නැත්නම් ඔය ගඟේ වතුරත් එක්ක ගහගෙන යන පෙනපිඩු ඔය වතුර ගලන වෙලාවට පේනවා. ඔය පෙනපිඩා බලපුවාම මේ පෙනපිඩුව තුල මොනවද තියෙන්නේ? හිතලා බලනකොට පේනවා. ඒක ඇතුලේ තියෙන පෙන බබුලුවයි. වෙන මොකුත් ඔබේ පිටින් පේන එක මිසක් ඇතුලේ හොඳ එකක් කියලා වෙන එකක් නැහැ. ඒ බබුලා බබුලා ගහන්නේ කොච්චර හරි බිඳෙනවා. බිලි බිඳි තව තවත් ඒවා මතු වෙනවා. බුබුලු විදෙනවා බුබුලු මතු වෙනවා. ඒ වගේ මතු වෙවි හැදෙනවා. සමහර බුබුලු විදෙනවා මතු වෙන්නේ නැත්නම් අර පෙන බුබුල දෙන්නෙන් උන්දි වෙනවා. හැටි ගැටි වෙලා යන. අවසාන මොහොත වෙනකොට රොඩ්ඩක් විතර ගිහිල්ලා දිය වෙලා යනවා මිසක් ඒක මූල් ගන්න දෙයක් තිබුණ නැහැ. මේ පෙන බුබුලක් ඇතුලේ තිබුණේ මොනවද කොහමද? මේ ශරීරයක් ඇතුලේ තියෙන්නේ තේ පෙන බුබුලේ තියෙනවා වගේ මිසක් වෙන වටිනා දෙයක් නැහැ කියලා නිතර සිහි කරන්න ඕනේ. පෙන බුබුලේ ගන්න සාරත්වයක් නැතුව වගේ මේ කෙස්ලොම් නියදා සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී වශයෙන් පටන් ගත්ත දෙතිස් තුරුම කොටාකේ කි තියෙන ශරීරයේ ගන්න හරයක් නැහැ. පෙන බුබුලා තෙතමනේ තිබුණා. තෙතමනේත් එක්කලා වැඩිච්ච රෝල් මල ටිකක් තිබුණා.
ඒ මේ කන බොන ආහාරයෙන් ගත රොන් මඩ වගේ එකතු වෙච්ච කැලරි ටිකක් එක එක විදිහට පිහිල්ලා තිනවා වතුරත් එක්ක හෙත් වෙලා. ඔය වෙන පිළුවත් එකයි මේ කයත් එකයි. මේ විදිහට දැක්කහම වෙන පිළුවේ අසාරත්වයත් වාගේ මේ කයත් අසාර විසක් මේකේ සාරත්වයක් නම් ඉතුරු වෙන්නේ නැහැ කවදාවත්. උපතේ පට මරණය දක්වා මෙහෙ බිඳලා ගියා කෙලවර වෙන එකක් මිසක් වෙන ගන්න දෙයක් නැහැ කියලා. මූලික දහම තේරුම් අරගෙන වෙන පිළුව අසාරයි රූපේ අසාරයි කියලා මෙනෙහි කරන්න. ඒ වගේම දිය බුබුල කියන එක දැකලා තියෙනවා. බුබුලු මතු වෙනවා බිදෙනවා. තියෙන්නේ. මතු වෙනවා බිදෙනවා. මතු වෙනවා බිදෙනවා. දිය බුබුලේ හැටි එහෙමයි. අපිට සිටිවිලි එන්නේත් ඔහොමයි. ස්පර්ශ මාත්‍රයකට වේදනා මාත්‍රයක් එනවා. ඒක බිඳිර යනවා. නැවත ශබ්ද ස්පර්ශ මාත්‍රයක් එනවා. රූප ස්පර්ශ මාත්‍රයෙන් රූප මාත්‍රයක් ආවා බිඳුනා. ශබ්ද ස්පර්ශ මාත්‍රයක් එනවා. ඒක ස්පර්ශ මාත්‍රයක් ආවා බිඳුනා. ගන්ධ ස්පර්ශ මාත්‍රයක් එනවා ගන්ධ ස්පර්ශ මාත්‍රයක් ඒකට වතුණා ගන්ධයක් දැනුණා බිඳිලා ගියා මේ දැනෙන හැටි වේද ඔකම විඳන දැනෙන හැටි සැපට හේතු වෙන ස්පර්ශ මාත්‍රයක් ඇදී සැප මාත්‍රයක් එනවා බිඳිලා යනවා දුකට හේතු වෙන ස්පර්ශ මාත්‍රයක් එනවා ඒක බිඳිලා යනවා උපේක්ෂාවට හේතු වෙන ස්පර්ශ මාත්‍රයක් එනවා ඒක බිඳිලා යනවා මෙන්න මේ ක්‍රමයට තප දුක් උපේක්ෂා කියන ස්පර්ශ මාත්‍රය එනවා වේදනා මාත්‍රය හදා හදා බිඳිලා යනවා ස්පර්ශ මාත්‍රයට වේදනා මාත්‍රයයි දෙකක් නැහැ හරියට පෙර බුබුලු හැදිලා බිඳිලා යනවා වාගේ මෙන්න මේ ක්‍රමයට දකින්න ඕන එහෙනම් අපි දකින්නයි විදිහට මේ දැනෙන වින්දනේ එන්නේ ওই විදිහට එනම් ස්පර්ශ මාත්‍රයකින් තොරව වේදනා මාත්‍රයක් ගොඩ නැගෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? පෙන බුබුල අසාරයි, වේදනා අසාරයි. වේදනා පෙන බුබුලේ සාරත්වයක් නැතුව වාගේ ඔය වේදනා මොන සාරත්වයක්වත් ඉතුරු කරන්නේ නැහැ දකින්න ඕන. ඒ වගේ මිරිඟුව අසාරයි, සංඥා අසාරයි. දැන් මිරිඟුව පේනවා ඇතර ජලයේ වාගේ. සිසිලට පේන්නේ. නමුත් උෂ්ණ ගිනි ගොඩක් තියෙන්නේ. මිරිඟුව කියන්නේ එහෙම එකක්. කාන්තාරයක නම් ගාවක් විරිගුව තියෙනවා මහා ජලාශයක් ගලනවා වගේ පේනවා මෝර හැවට එනවා. ජලය හොයාගෙන ඒ පැත්තේ ගියාම කර වෙලා වේයිලා වැටල යනවා. ඒ වගේ හරියට මේ ලෝකේ සුන්දර වස්තු කියලා පේන්නේ මිරිඟුවක් වාගේ. හැඩ වැඩ කියලා ලස්සන පේනනවා මායා කතාවක්. පස්සෙන් ගියාම අහුවිලා තියෙන්නේ හරයක් නැති ගිනි ගොඩවල්. මෙන්න මේකේ ස්වභාවය නිතර දකින්න ඕන. ඔබ තමයි රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධර්ම සංඥාකි. සංඥා අසාරයි, මිරිඟු අසාරයි, සංඥා අසාරයි. මිරිඟුවයි සංඥාවයි දෙකම එකයි කියලා සිහි කරන්න ඕන. ඊළාට මොකද කරන්නේ අපි නොයේ දේවල් කරනවා. හදාගන්න, කරගන්න, ගොඩ ගහගන්න, ලැබීම කිය කිය බලාපොරොත්තු හදාගෙන විවිධ දේවල් කරලා අනන්ත සංසාරේ පටන්. ඔය ගොඩනගෙන සංස්කාරණේ සංස්කෘතිය කර කර හදන දේවල් ඔක්කොම අද බලපුවා මොකද වෙලා තියෙන්නේ එකක්වත් ඉතුරු වෙලා නැහැ බලාපොරොත්තුච හරිය එකක්වත් ඉවිලා නැහැ හරියට උපමාවක් කියනවා නම් කොවුලක් හරයක් ඕල කරන මිනිසෙක් ඇද නැති ලීයක් කියලා කෙහෙල් කඳක් අපාගෙන පතුරු ගලවනවා හරයක් හොයන කොවුලක් හොයන අවසාන පතුරුට නිකන් ගැලේවල් කොවුලක් නම් අහල ගවත් නැහැ කෙහෙල් කඳේ මෙන්න මෙහෙම තමයි අපි මේ ලෝකේ සංස්කරණය කරගෙන යන මේ සංස්කාර වශයෙන් ගොඩනගෙන සියලු දේවල් එකකවත් හරයක් ඉතුරු වෙන්නේ නැහැ කවදාවත්. ওই ස්වභාවයේ තේරුම් අරගෙන කෙහෙල් කෙහෙල් කඳ අසාරයි සංස්කාර අසාරයි. ඔහොම මෙනෙහි කර. ඒකෙන් අපිට විවිධාකාර මේ විඥාන හට ගන්නවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. නැති ආකාරයක් ඇතිසේ මවල පෙන්නනවා. ගෙවිල යන ආයතනයක් පලාතරවත් අල්ලන්න එකක් නම් හම්බ වෙන්නේ දැක්කා විතරයි දැනුණා විතරයි පස්ස බලනකොට ගෙවිලා ගිහිල්ලා ගෙවිලා ගිහේක අල්ලන්න බැලුවොත් අල්ලන්න එකක් එතන ඉතුරු වෙලා නැහැ හරියට මායාකාරිය පෙන්වන මායාවල් වල දැක්කා විතරයි එහෙම එකක් එතන ඇත්තේ නැහැ ගෙවිලා ගියා නෑ නෑ එතන තිබුණෙත් නැහැ මායාවක් මවලා පෙන්නන ගොඩක් එකක් කරලා පෙන්නනවා කෑලි ගොඩක් එකතු කරපුවාම එකක් වාගේ පේනවා කෑලි ටික අයින් කරපුවාම එතන තිබිච්ච එකක් නැහැ මේ වගේ තමයි මේ ඇහැට පේනේවා කනට ඇහෙනේවා නාසයට දැනෙනේවා දිවට දැනෙනේවා කයට දැනෙනේවා හිතට දැනෙනේවා ඔය විඥාන වල ස්වභාවය ඕකයි කියලා දැනගත්තහම විඥාන අසාරයි නෑ මායාව අසාරයි විඥාන අසාරයි
එනවා මොකද කරන්න ඕනේ මේවා තිබෙන්නා වූ ඇලිීමක් බැඳීමක් ඇද්ද මේ රාගයේ රාගයේ ද්වේෂයේ මොහක්තියේ විඳලා මේවා බැඳීමෙන් නික්මීමක් ඇද්ද අන්නේ නිබ්බාන සාරයි නිබ්බාන වෙත්වා මේ බැඳීමෙන් අයින් වෙච්ච දාට සියලු සත්‍යය නිබ්බාන පරම සුඛයෙන් සුඛින් සතර වෙත්වා කියලා මේ පරම සුවේ තියෙන්නේ මෙන්න මේයන් අත්හැරිච්ච දාට මේ ගිනිගොඩෙන් නිවිච්ච දාට මෙන්න මේ අදහස තේරුම් අරගෙන මේ කර්මස්ථානේ නිතර වඩන්න පුරුදු වෙන්න එතකොට ඔය යථාර්ථයේ දැනගෙන ඥාන සම්පවිතව වඩනකොට ඔය අමනුෂ ප්‍රශ්නේ ඈත් වෙන්න පුළුවන් කරලා කරලා ඉවරලා යම් අමනුෂ්‍ය කෙනෙක් මගේ ශරීරගත වෙද්ද ඇසුරු කරනවාද මේ පින් අනුමෝදන් වෙත්තා මේ පින් අනුමෝදන් වෙත්තා මේ පින් අනුමෝදන් වෙත්තා කියලා තුන් වතාවක් අනුමෝදන් කරා දවසේ කාර්යය කරගෙන යන්න පරාතින හිටියන්නේ ඇයි හරියට කරගන්න